ඔබට මුළු රටට ලෝකයටම ආයිබෝවන්. මේක නෙට් එෆ්එම් බැලුම්ගල වැඩක්. නෙට් එෆ්එම් බැලුම්ගල අලුත් වැඩක්. මේ අලුත් වැඩේ පළවෙනි පියවර විදිහට අපි ඔබට අනාවරණය කරන්නේ මුළු රටට ලෝකයටම ඉතා විශාල පිළලයක් බවට පත් වෙලා තිබෙන, වෝදුරක් බවට පත් වෙලා තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන්. මේක හරියට කිව්වොත්ම මේ බූවල්ලගේ අඬු මුළු ලෝකයම වෙලාගෙන තිබෙන්නේ. මේ බූවල්ලගේ අඬු මුළු ලෝකයේ බහුතරයක් රටවල්වල තබලා තිබෙන්නේ. අන්න ඒ බූවල්ලගේ අඬු නිසා අද අපේ රටටත් දැවැන්ත ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි, හෙරොයින්. හෙරොයින් මුල් කාලීනව ලංකාවේ බොහොම පොඩියට පොඩියට ආරම්භ වෙලා ඊට පස්සේ ජාවාර මගවට පත් වෙලා ඉන් අනතුරුව වර්තමානයේ වන විට කොහොමද මේක මාෆියාවක් බවටම පත් වුනේ? මෙන්න මේ බව හොඳින් දන්න කෙනෙක් අපිට මුණ ගැහුණා. මේ ඔහු කියන කතාව. හෙරොයින් ලංකාවට එන්නේ සුද්දංගෙන් ඉස්සලාම. ඊට පස්සේ අපේ ලංකාවේ 70 දශකයේ 79 කාලේ වගේ ආවා පොඩි උන්මාදයක් සීමන්ලා. මූදු නාවික වෙළඳ නාවිකයෝ ඒගොල්ලෝ නැව්වල යනවා යුරෝපෙට, බොම්බේ, කරච්චි, බොම්බේ, සිංගප්පූර් ගිහිල්ලා. ඒගොල්ලෝ එතකන් එතෙක් ගංජා බීපු අබින් ගහපු ලංකාවේ තරුණයෝ කීප දෙනෙක් එහෙදි හුරු වෙනවා මේ හෙරොයින් කියන දේ දකින්න. ඒගොල්ලෝ මෝෆින්, හෙරොයින් වගේ දේවල් වලට ඒවා ඒගොල්ලෝ ලංකාවේ කියන බෙල්බොටම් සංස්කෘතියක් ගහලා කොණ්ඩවාගෙන පච්චකට ගත්තාය ලංකාවට. එද්දී ඒගොල්ලෝ තමන්ගේ පාවිච්චියට අරන්ගෙන හෙරොයින්. කවුරුත් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඉතින් ඒක ඇත්තටම 70-84 කාලය තුළ රටින් එනවා ඇරෙන්න විකිණීමක් තිබ්බේ නැහැ. ඔය කාලේ ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ බිහි වෙනවා මේ ලංකාවේ ඉන්න නැවේ නැගලා මේ ඇවිල්ලා නවතින අයට අවශ්‍යතාවය සපුරන්න ලාෆිර්නානා, නාරියම් අශෝක, උනවටුනේ ගජේ වගේ කීප දෙනෙක්, පොකිරි වැල්ලාද පොකිරිස්සා, ඒකම මීගම් මේ බචෝවයි කීප දෙනෙක් මේ ලංකාවේ ඉන්න අවශ්‍යතාවය දැකලා ග්‍රෑම් 2-3 අර සුද්දන් යන විකුණන්න ගන්නවා. ඉතින් ඇත්තටම මේක නොදැන කරපු දෙයක් වුණාට කාලයක් හැද දකිනවා මේකේ ජාවාරම, මේකේ ලාභයක් තිබුණා. ඊට පස්සේ පොකිරිස්සා ඉස්සලාම වැල්ලවත්තේ පටන් ගන්නවා හෙරොයින් ජාවාරම. ඊට පස්සේ ලාෆිර්නානා මුස්ලිම් ව්‍යාපාරිකයෙක්, එයා හෝටලයක් බදු ගත්තා බම්බල්පිටියේ සිටිසන් හෝටලේ. ඒ බදු වැඩන කරන කාලේ තරුණයෝ පොඩු හය එතනට එනවා. තමයි ලංකා ආරම්භය. ඊට පස්සේ බිහි වෙනවා ඩේලු බිහි වෙනවා. ඩේලු කියන්නේ පොකට් ගැටහපන තරුණේ කොච්චි කඩේ. ඔව් අඩු කුලේ තරුණේ, කොහුගේ රස්සාව, ඔහුගේ දෙමාපියන් කිර කොටු කිර කපන අය. ඒ තරුණයා සමාජ ප්‍රශ්න නිසා, කොන් වීම නිසා පොකට් ගහගෙන එයා කුඩු බොන්න ගන්නවා. මේ නවත්වන එක නවත්තලා එයාට හම්බ වෙනවා ඉතින් 83 වෙනකොට 78න් පස්සේ විවෘතාතික ඇවිල්ලා ලංකාව දොරල යනවා හැම ලෝකෙටම. ඔන්න පොඩ පොඩ දැන් තමන්ගේ පරිබෝධයෙන්ට එන අය අරන් එනවා හෙරොයින්. ඒ අතර මීගමුව, නාරිගම වැරල වගේ දේවල් නුවර, විශේෂයෙන් නුවර ෂෙරිෆ් කියන තරුණයා ඒගොල්ලෝ මද්දරය භාවිත කරනවා. ඒ තාම ව්‍යාපාරයක් නැහැ. ඩේලු දකින්න, ඩේලුගේ තියෙන සූක්ෂම මොලේ දකින්න මේ ව්‍යාපාරයක්. ඩේලු අතර ගන්නවා පකිස්තානය අරහා ජාවාරම, පකිස්තාන ඉන්දියාවේ කන්‍යාකුමාරි අරහා, කේරලා අරහා. මේට වඩා ඩේලු තමයි ආරම්භක ප්‍රධාන ජාවාරම්කරු. ඊට කලින් ලාෆිර්නානා සුළු වශයෙන් කොළඹ තරුණට එක්කම එක. ඊට පස්සේ ඔය තෙල් බාලා, වාපු බාලා කියන පුද්ගලයා, රමේෂ්ලා, ඊට පස්සේ වලංකඩේ මහින්ද, මැගසින් පාරාය එන්න එන්න අංකුර බිහි වෙනවා. ඊට පස්සේ තමයි දැන් වෙනකොට මදුෂ්ලට මොවිල්ලට බිස්නස් කරන්නේ. මෙන්න මේ විදිහට කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකාව කියන අපේ රට, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ධර්මද්වීපය, අන්න ඒ විදිහට තමයි ගොදුරුනේ හෙරොයින් ජාවාරම. දැන්නේ මාෆියාව. එතකොට මේ මාෆියාවේ වර්තමානයේ වන විට සෑහෙන ගොදුරු බවට පත්වෙච්ච තරුණ තරුණයන්ගේ ජීවිත තිබෙනවා. එතකොට මේ තරුණ ජීවිත මේට ගොදුරු වෙලා සාමාන්‍යයෙන් ඔවුන් කියනවා සම්ත ගහනවා කියලා. ඒ කියන්නේ ඉඳලා හිටලා හෙරොයින් පාවිච්චි කරනවායි කියලා. ඉන් අනතුරුව එහෙම ඉඳලා හිටලා හෙරොයින් පාවිච්චි කරපු උදවිය ඩේලි ගහන තත්ත්වය. ඒ කියන්නේ දිනපතා හෙරොයින් පානය කරන තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ පත් වුණාට පස්සේ ඔවුන්ට හෙරොයින් නැතිව බැරි වෙනවා. මොකද ඔවුන් කියනවා ඔවුන්ට සීක් එක කියලා. මේක නැතුව ඉන්න බෑයි කියලා. අන්න ඒක නැතුව ඉන්න බෑයි කියලා මේ වලේ වැටිච්ච, ඒ කියන්නේ මේ හෙරොයින් වලට කුඩු වලට වැටිච්ච කෙනෙක් හෙරොයින් හොයාගන්න තමන් කොහොමද කටයුතු කළේ, මුදල් හෙව්වේ කියලා අපිට යම් තැනකදී මුණ ගැහිලා කිව්වා. අර චේන් කඩන්න බයිසිකල් වගේකින් නේ ඔයගොල්ලෝ ගියයි කිව්වේ, මොටර් සයිකල් වගේකින් නේ. ඒ වකාගේ මොටර් සයිකල්ද? ඔය පාරේ තියෙන ඒවා ඉතින් ගන්නෙ.
ඒකනේ මෝට සයිකලුත් උස්සල දෝගොල්ල ඒ කොහොමද එහෙම කරන්න දැන් මාතේ බයිකින අතර තිබ්බ කියන්නකෝ ඔව් දැන් මාතේ ගේ ඇතුළේ ඉන්නේ බයිකින අතර තියෙන්නේ පාරේ අපි ඇවිල්ලා අරගෙන යනවා ඉතින් අපි දන්නේ නැහැ මාතේ කියලා අපි අරගෙන පාරේ තිබ්බ කරගෙන අපි යනවා ඉතින් ඒක අනුන්ගේ කියලා දන්නවනේ උනා ඒක අනුන්ගේ කියලා දන්නවා ඉතින් අපිට වැඩේ කරගන්නනේ අපි අරන් යන්නේ දන්නවා අපි මේක අනුන්ගේ කියලා ඔව් වැඩේ මොකද්ද කරගන්න වැඩේ ගන්න චේන් දෙයක් ගන්න කොයි හරි කියලා කල්ලේට බයික් එක දාලා යනවා යන්නේ ඔන්න ඔය විදියට හොරකම් මංකොල්ල කෑම් කප්පම් ගැනීම එතනින් එහාට ගිය බිහිසුණු මිනිමරුන් දක්වාම මේ හෙරොයින් මාෆියාව නිසා අද අපේ තරුණ ජීවිත අවතැන් වෙලා තිබෙනවා. මීට පෙර අපිට අනාවරණය කළේ බයිසිකල් හොරකම් කරලා ඒ හොරකම් කරපු බයිසිකල් වලින්ම ගිහිල්ලා චේන් කඩලා හෙරොයින් බිබු කෙනෙක් සම්බන්ධව මේ ඔහු කියන සික් එක ගැන කතාව. මේක දිගටම කරන්න ගත්තට පස්සේ සික් ගහනවලු. සික්කෙට ඒක අහන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. සික්කෙට ඉන්න බෑ. දැන් ඔය ඉන්නේ ෂොක් එකේ. මරන්න කාවාරි කිව්වොත් එහෙම සික්කෙට අපි මරනවා පොඩු වලට. එහෙම සික්කයක් ඇඟේ තිනනවා. ඒ කියන්නේ දැන් ඔයාට සික් එක තිනනවා මේ වෙලාවේ. මම ඔයාගෙන් ප්‍රශ්නත් අහනවා මේ වෙලාවේ. ඔයාට පුළුවන්ද මාව මරන්න? නෑ. ඒ වුණාට තාම සික් එක හරියට හැදුන්නේ නැහැ. හැදුනොත් මරනවාද? කුඩු දිබ්බොත් එහෙම අල්ලරි ගන්න වෙනවා. මා මාව? ඔව්. ඒකයි කුඩු වලට තියෙන ලොල්කම. සත් එක බිගුවනම් තේරෙනවා මොකද්ද කතන්දරේ ඒක. ඒ කියන්නේ ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා මාව මරනවා. කුඩු තිබ්බ මල්ලරි ගන්නවා. හෙරොයින් වලට ඇබ්බැහි පුද්ගලයෝ කියන සික් එක ඔන්න ඔය විදිහයිනේ. එතකොට ඇත්තටම මොකද්ද මේ සික් එක කියලා කියන්නේ? සික් කියන එක බොරුවක්. සික් කියන එක බොරුවක්. සික් කඩා ගන්න සික් එක ඒකත් මේ මද්රව්‍ය වල හිර කරන්න හදපු එකක්. මට නැති වුණොත් මට අපහසුයක් ඇති වෙනවා. මම නැති වුණොත් ඉවරයි. එහින්ද මම මේක කොහොම හරි ගන්න ඕනේ. ඒකත් මේ ව්‍යාපාරෙම කොටසක්. සික් එක කියන එකට මම උදාහරණයක් කිව්වොත් දැන් සමහර හෙරොයින් භාවිතා කරන අය ඒගොල්ලන්ට සික් එක හැදෙන අය සමහර අවස්ථාවලදී ඒගොල්ලන් ගෙදරින් මේ දැනගත්තට පස්සේ විදේශ රටවල් වලට යවනවා. සමහර වෙලාවට දැන් සෞදි අරාබියට යවුවා කියලා හිතමු සෞදි අරාබියල හෙරොයින් හොයාගන්නම නැහැ. සෞදි අරාබියලට ගිහිල්ලා ඉන්න මාස කීපය තුල කිසිම ගැටලුවක් නැතුව මේ හෙරොයින් නැතුව ඉන්නවා. ඉඳලා එක මාස කීපයක් වෙනකොට අවුරුද්දක් වෙන්න පුළුවන් අවුරුදු දෙකක් වෙන්න පුළුවන්. ඔන්න ලංකාවට දැන් ආයෙ ෆ්ලයිට් එක නැගලා ලංකාවට එද්දි කටුනායක කිට්ටු එද්දි ඔන්න ඈනුන් යන්න පටන් ගන්නවා ටොයිලට් යන්න ඕන වෙනවා. අපහසුතාවය මතුවෙන්න පටන් ගන්නවා සමහර අය මේ සික් එකේ ඉන්න පටන් ගන්න. ඒකට අර අවුරුද්දක් දෙකක් හෙරොයින් තිබුණු නැත් තැනක හිටපු එක්කෙනා හෙරොයින් තියෙනවා කියලා එයාට දැනෙන දැම්මට ලබා ගන්න පුළුවන් මේ පහසුව තියෙනවා කියලා දැනෙන තැනකට ආවම සික් එක පටන් ගන්න සමහර අය පටන් ගන්න. මේ විද්‍යාවට එරෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීම කොතෙක් තිබුණත් හෙරොයින් මාෆියාව ඊට ප්‍රබලව අද නැගෙමින් පවතිනවා. ඒ පුදුවල තියෙන ඇබ්බැහි නිසා ඇතිවෙන ප්‍රබලකම දැනගන්න පුළුවන්කම හම්බෙන්නේ අපිට මේවා පාවිච්චි කරපු උදවියගෙන්ම තමයි. එතකොට තමන්ගේ පෞද්ගලික ජීවිතය, තමන්ගේ ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය මේ සියල්ල නැති වුණේ කොහොමද? මූලාරම්භයේ ගියොත් මම ටෙස්ට් කරන්න ගිය එකක් තමයි වුනේ. කොමාරි ටෙස්ට් කරන්න ගිහලා ඇඩික්ෂන් කියන තත්ත්වෙටම ආවා. කන්න තියෙන හොඳම පරිපූර්ණයක් කෑවා. ඒ තාත්තගේ ව්‍යාපාර තිබ්බා. ඒවා නැති වෙනකම්ම මම හෙරොයින් වලට ඇබ්බැහිවිලා හිටියා. ඒ වගේම නිවෙස් වලට එන හානියයි ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මිනිස්සුගේ පර්සනලිටි එක නැත්තම් ආත්මා මේක නැතුව යනවනේ මේකෙන්. මෙන්න මේ විදිහට හෙරොයින් පාවිච්චි කරන උදවියගේ සියල්ලම පහළ වැටෙද්දි මේ ජාවාරම කරන මේ මාෆියාව මෙහෙවන අය ඉහළින් ඉහළට යනවා. ඔවුන් කෝටි ගණන්වලින් දේපල උපයා ගන්නවා. එතකොට මෙන්න මේ සල්ලි සාධාරණ නැහැ. මේ මුදල් අසාධාරණයිනේ. එතකොට මෙන්න මේ අසාධාරණයෙන් හොයන අසාධාරණයෙන් උපයන සියල්ලට ඉදිරියේදී මොකද වෙන්නේ? නීතියෙන් මොකද වෙන්නේ? දැන් මේ ජාවාරමේ මුදල් උපය ගත්තත් වැඩක් නැහැ. මේ වෙද්දි මේ මෙලෙස මත්තුවදු මද්රව්‍ය ජාවාරමේ මුදල් උපයපු වත්කම් උපයපු 24 දෙනෙකුගේ වත්කම් රාජසන්තක කරන්න මේ වෙද්දි විමර්ශනයක් සිදු වෙනවා. ඒ වත්කම් සියල්ල රාජසන්තක වෙලා තමනුත් මරණ දඬුවමට ලක් වෙලා තමුන්ගේ මුළු පවුල් සංස්ථාම කඩා වැටිලා අසරණ තත්ත්වයට පත් වෙයි. ඊට වැඩිය නම්බුයි කුලී වැඩක් කරලා ජීවත් වෙන එක. ලංකාවේ හෙරොයින් මාෆියා කරුවන්ට එරෙහිව අන්න ඒ විදිහට ශ්‍රී ලංකා පොලිසියෙන් නීති ක්‍රියාත්මක වෙද්දී මේ හෙරොයින් ජාවාරම් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන නිලධාරීන්ට එරෙහිවත් හෙරොයින් ජාවාරම් කරුවන්ගේ අවි එස වුණා. එයට එක උදාහරණයක් තමයි මෑතකදී පිළියන්දල් ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ නිලධාරීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය. ඒ විතරක් නෙවෙයි
දැනට මරණය දන්නේ ලක් වෙලා ඉන්න ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තමයි වෙලේ සුදා. මෙන්න මේ වෙලේ සුදා පවා යම් යම් අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කර නිලධාරීන්ට එරෙහිව අවි ඔසවන්න ලොකු ප්ලෑන් නැන්ද සිතියම් නැන්ද. අන්න ඒ සම්බන්ධයෙන් මේ කියන්නේ වෙලේ සුදාගෙම කුඩු ඇසුරුම් කරපු කණ්ඩායමක් මෙහෙ ඔපු කෙනෙක්. ඒකෙන මොනවාගේ ආයුධ තියෙනවා? මගේ ඇස් දෙක දැකපු ටික ඇවිල්ලා රත්‍රි 56 9M4ක් එක තිබ්බා, බෝම්බ තිබ්බා, මාංචු 4ක් තිබ්බා, ෂොට්ගන් දීලා තිනවා. ඒ බඩවට වත්තට සෑහෙන්න යාගවත් තිනවා. තව ෂොට්ගන් 7ක් 8ක් විතර පැකින් ටික මම ඒව එහෙම තියෙනවා 9M4 ඒවත් තියෙනවා පැකින් ටික. රටේ විශාල කුඩු ජාවාරම් කාර්යය විදිහට නම් දිනාගෙන හිටපු මේ මාෆියා කරුවෝ කොටින්ම කියනවා නම් මේ කුඩු කාර්යය රටින් පෙන්නන්නේ ඉස්සල්ලාම මදුෂියන එක නා උඩු වලට එන්නේ කළු තුෂාරලගේ ඇටෙන් තමයි ගොඩක් ආවේ. එයා තමයි මේ ෆෝම් කරේ. ඔය දන්නව නෙමෙයි තියෙන ආදායම් ලිකුවේ කුඩු බිස්නස් එක ගන්න මංකොල්ල කාලා මේවන වගේ නෙමෙයි. දැන් ලංකාවේ ඔහොම එක්කෙනෙක් ෆෝම් වෙනකොට ලංකාවේ ඒජන්ට් කරගන්න ජාත්‍යන්තර කුඩු මාෆියා බලා ඉන්නවනේ. මේක දැන් මේක සප්ලයි කරන්න මේ පොද මිනිස්සුන්ට දෙන්න බෑනේ මේවා. දැන් ඒකකොට ඉන්ටර්නෙෂනල් ඉන්න අන්ඩර්වර්ල්ඩ් එක බලනවා කවුද ලංකාවේ ෆෝම් වෙලා ඉන්නේ කාටද වැඩක් කරන්න පුළුවන් කියලා ඌට නෙදෙන්නේ. එයාට ඩුබායි එකෙන් කිලෝ 50ක් දෙනවා එක මුදලා කියන කෙනෙක්. මෙයාට කෙලින්ම දෙනවා. සල්ලි නැතුව. ඒක මෙයාට තියෙන්නේ බිස්නස් කරලා දෙන්න. 50ක් මේකනම උට කෝටි 15ක් විතර ආදායම තියෙනවා. ඉතින් මුගේ ඇතුළට යනවා මෙයා මේව කරලා මුටන් මේව කරගෙන අර රජ වෙන්න තියෙන මේක තමයි උට තියෙන්නේ. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ විදිහට මේ ලෝකෙම වෙලාගත් හෙරොයින් කියන බූවල්ලාගේ අඬු ලෝකෙම වෙලාගත් එහෙමනේ. එතකොට මේ මාෆියාවේදී වර්තමානයේදී කියවෙන්නේ නම් ටිකක් තියෙනවානේ. ඒ තමයි වෙලේ සුදා, මොහොමඩ් සිද්දි, මා කදුරි මදු. මෙන්න මේ අයට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙනවනේ. එතකොට අන්න එහෙම නීතිය ක්‍රියාත්මක කරලා ලංකාවේ ඉහළ ඉඳන් පහළටම වක්කිව යුතු මේ සම්බන්ධව මැදිහත් වෙලා මේ කුඩු ජාවාරම එහෙම නැත්තම් මෙයින් එහාට එයින් එහාට ගිය මේ හෙරොයින් මාෆියාව නවත්වන්න කටයුතු කළ යුතුයි. එය තනිව කාටවත් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මහජනතාව විදිහට ඔබ මෙයට මැදිහත් විය යුතුයි. නෙට් එෆ්එම් බැලුංගලත් මේ කියන මාෆියාවට එරෙහිව ඉතා අභීතව නොපැකිලව ඉදිරියට යනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටින් මේ කියන හෙරොයින් මාෆියාව නවතා දැමීම. අන්නයට නෙට් එෆ්එම් බැලුංගල ගන්න පියවරේ එක් උත්සාහයක් මේ විදියට නිමා කරනවා. ඔබට ජය වේවා. රටට ජය වේවා. ලෝකයට ජය වේවා. FM. We lead Sri Lanka. Sri Lanka.